ආයුබෝවන් සුබ උදෑසනක් සමට කලින් සත්‍ය හරියටම කියන සියත උදෑසන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රතිමින් සිරස්තල කොරෝනා වෛරසය ළමුන්ට තරුණ කණ්ඩායම් වලට සහ මැදිවියේ පුද්ගලින්ට වැළඳීමේ අවධානම ඉහළට රජයේ වෛද්‍ය නිලධාරීන් පෙන්වා දෙයි දුරස්ත අධ්‍යාපන ක්‍රමවේදය ඔස්සේ පාසල් දරුවන්ට විශේෂ වැඩසටහන් මානාවක් පාස්කු ප්‍රහාරයට සහ බඳුකර වංචාවට සම්බන්ධ පුද්ගලින්ට දඬුවම් ලබා දීමට රජයේ පසුබට වෙනවා සමගි ජනපරිවේගයෙන් චෝදනා පාර්ලිමේන්තුව අද පෙරවරු 10ට රැස්වීමට නියමිතයි මේ ඊයේ පැවති විසර්ජන පනත් කෙටුම් පද පිළිබඳ විවාදයේ දීපල වූ අදහස් කිහිපයක් මෙම විසර්ජන පනත මා මුදල් ඇමතිවරයෙක් වශයෙන් ඉදිරිපත් කරන 11 වන අවස්ථාව වුවත් මේ වනතෙක් මෙම පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ විසර්ජන පනත් වලට වඩා මෙය වෙනස් මුහුණුවරක් ගන්නවා. ඒ මෙය අතුරු සම්මත ගිණුම් හතරක් අන්තර්ගත වන විසර්ජන පනතක් වීම හා ඒ ආශ්‍රිතව අපරාජ්‍ය රාජ්‍ය මුදල් කළමනාකරණය කිරීම පිළිබඳ ගිණුම් වාර්තාවක් වීම නිසයි. ඒකට ඇති රජය 20 වර්ෂ සඳහා විසර්ජන පනත් ඉදිරිපත් කර තිබුණේ නැහැ. මැතිවරණයෙන් පසු ඒ ඉදිරිපත් කිරීමේ අපේක්ෂාවෙන් අතුරු සම්මත ගිණුමක් සම්මත කර තිබුණා. ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය 4.6% විනාඩියක් ගණන් ලබන බවද පෙන්වා දෙනවා. අනපේක්ෂිතව දෙවන රැල්ලේ බලපෑම සහිතව මරණ සංඛ්‍යාව වැඩි වුවත් අපට වඩා ඉදිරියෙන් ඇති බොහෝ රටවලට සාපේක්ෂව මරණ අනුපාතය 0.3% තරම් අඩු මට්ටමකට තබා ගනිමින් වර්ධනය නිරෝධායන ක්‍රියාවලියේ අපට ඉදිරියෙන් සිටීමට හැකි ප්‍රධාන හේතුව අප රටේ සෑම පළාතක්ම ආවරණය වන පරිදි ක්‍රියාත්මක වන නිදහස් සෞඛ්‍ය පද්ධතිය හා සෞඛ්‍ය සේවාව බව අපමණක් කළ යුතු නැහැ. ගමේ කතාවක් තිබෙනවා හැදෙන ගහ දෙපැත්තෙන් දැනේ කියලා. මේ එක අවුරුද්දක ප්‍රගති වාර්තාව බලනකොට ඉතිරි අවුරුදු 3-4 5 ගැන අනාවැකි කියන්නට ශාස්ත්‍රකාරයෙක් අවශ්‍ය වෙන්නේ නැහැ. එදා නිර්මාණය කරපු සෞභාග්‍ය දැක්ම අදවන විට අභාග්‍ය දැක්ම බවට පත් වෙලා තිබෙනවා. වශයෙන්ම මේ රජයට හදවතක් නැහැ. බහුගිය දිනවල නාට්‍යයක් පෙන්වුවා ඒ තමයි හදවත හොරු වරන්. ජනතාව විඳින දුක වේදනාව දිහා බලනකොට ආණ්ඩුවට හදවතක් නැtei කියලා බොහොම පැහැදිලි. ඒ නිගමනයට එන්නට අපිට දොස්තරලා අවශ්‍ය වන්නේ නැහැ. තරඟයට ගැසට් ගැහුවා. නමුත් අර හරියට කාලගුණ අනාවැකි වගේ වහිනවයි කියනකොට පායනවා, පායනවයි කියනකොට වහිනවා. බඩුමිල බස්සන්න ගැසට් ගන්නකොට මුළු රටම දැනගත්ත අනිවාර්යෙන්ම බඩුමිල ඉහළ යනවා. අපි හැමෝම දන්නවා කොරෝනාව කියන්නේ මාරාන්තික දෙයක්. එක තබා ගන්නට ඕන මිනිසුන්ගේ බඩගින්නත් මාරාන්තික. මේ මිනිසුන්ගේ බඩගින්න බඩගින්දර දැනෙන්නේ නැති ආණ්ඩුවක් කියන එක අද රටේම ජනතාව පිළිගන්නවා. කිසිම වෙලාවක මේ සභාව තුල අයවැය ඉදිරිපත් නොකරපු වෙලාවක් නැහැ. මේ ආණ්ඩුවට බැරි වෙලා තියෙනවා අයවැයක්වත් ඉදිරිපත් කරන්න. දැනට මේ රටේ පුරවැසියන්ගේ රත්තරන් බඩු උකස් සාප්පු වලට උකස් තියලා තියෙන ප්‍රමාණය රුපියල් බිලියන 600 පේඩ් ක්‍රෙඩිට් කාඩ් වැලියු 15.8 බිලියන් රුපීස්. ඔබතුමන්ලා කියනවා රට හොඳටම දුවනවා කියලා. මම මහා බැංකුවේ දත්ත ගැන හොයලා බැලුවා. වැඩි වෙලා තියෙන්නේ බිලියන 27යි. මෙතුමා කොහෙන් මේ බිලියන 643ක් හොයාගත්තද මම දන්නේ නැහැ. ක්‍රෙඩිට් කාඩ් සඳහා ලබා දී තිබෙන මුදල දෙසැම්බර් මාසයේ අග වෙනකොට බිලියන 131යි. සැප්තැම්බර් මාසයේ 30 වෙනකොට බිලියන 126යි. ඒ කියන්නේ බිලියන 5ක් අඩු වෙලා තියෙනවා. ඒත් එක්කම 2020 විසර්ජන පනත සලකලා බලන විට අද අපිට මුහුණ පාන සිදුවී ඇති අභියෝග සියල්ලම කොවිඩ් නිසා පමණක් නොව වෙනත් හේතු නිසා සිදුවලා තියෙන බවත් මම මේ අවස්ථාවේදී මතක් කර දෙන්නට ඕනේ. හැම එකක්ම අපිට කොවිඩ් නිසා කියලා කියන්නට බෑ. පසුගිය අවුරුදු 5 තුලදී ඒ පාලනය කාලයේ තුලදී සිදුවලා තිබෙන යම් අකටයුතු සහ වැරදි තීරණ නිසා අපිට ඒ ප්‍රශ්නය මතුවලා තියෙන බව මතක් කරන්නට අවශ්‍යයි. මේ 2020 ඇතුලේ ලංකාවේ එකම අවුරුද්ද නෙමෙයි අයවැයක් නොගෙනා. මන්ත්‍රීතුමෙක් මේ ගැන කිව්වා විරුද්ධ පක්ෂයේ මේක ඉතිහාසගත වෙනවා කියලා කිසිම අයවැයක් නොගෙනපු අවුරුද්දක් කියලා. එහෙම වාර දෙකක් මීට කලින් ලංකාවේ තිබිලා තියෙනවා. කොවිඩ්
ප්‍රශ්නයට අලුත් එන්නතක් ගැන කතා කරන්න. දැන් චීනයේ එන්නතක් හදලා තිබ්බා. ඒක බ්‍රසීලයේ ආණ්ඩුවත් එක්ක සාකච්ඡා කරලා එන්නත දුන්නා. මිනිස්සු වැරෙන්න පටන් ගත්තා. එන්නතක් හැදුවයින් පස්සේ ඒක සෑහෙන කාලයක් පරීක්ෂණයට භාජනය කරන්න ඕන. කොවිඩ් ආපු හැම රටක්ම අප්‍රේල් මැයි වෙනකොට නීති ටික හැදුවා. අපි මාස 9ක් ගියා නීති හදන්න. මේ රටේ ආර්ථික සංකෝචන වෙලා තිබුණේ. අපි ගිහලා බලපුවාම ලීසින් කම්පැනි වල කාර් ගොඩ ගහලා තිබුණා දමුන්නාසලා අපි ඔක්කොටම මතක ඇත. මිනිස්සු සල්ලි දැම්මේ නැහැ බිස්නස් වලට. මේ කොවිඩ් එකත් එක්ක අපිට විශාල අර්බුදයක් මේ ඇතිලා තියෙන. මේක කාටවත් ආණ්ඩුවකට එකපාර පාලනය කරන්න පුළුවන් කාරණාවක් නෙවෙයි. ඒ නිසා මේකේ අර්බුදය ඇතිලම ප්‍රශ්න තියෙනවා. අපි දන්නවා කාරණා ගන්නවා ආණ්ඩුව ඇතුලේ සමහර ගත්ත දීනු තියෙන වල ප්‍රශ්න තියෙන්න පුළුවන්. රටක වියදම් සඳහා මුදල් වෙන් කරන්න ඕනි. ඒ ගැන කිසිම තර්කයක් නැහැ. හැබැයි ඒ සඳහා පිළිගත් ක්‍රමවේදයක් තියෙනවා. ඒ ක්‍රමවේදය තමයි මුදල් මේ පාර්ලිමේන්තුව හරහා සම්මත කර ගැනීම. නමුත් ඔබතුමන්ලා විවස්ථාවට පයින් ගහලා ඒකාධිපති මැදමුළුවේ නීතිය ක්‍රියාත්මක කරලා මේ කරන වැඩේ සම්පූර්ණ වැරදි. සීනි වලට ගැසට් එකක් ගැහුවා. කොහෙද සීනි රුපියල් 85ට තියෙන්නේ? මේ රටට තෙල් ගෙන්නන ජාත්‍යන්තර ආයතනයකට මෙට්‍රික් ටන් 50000ක් සීනි ගෙන්නන්න අවසරය දීලා තියෙනවා. මෙතෙක්කල් සීනි ගෙන්නපු අයට කියන අලුතෙන් ලයිසන් ගන්න කියලා. කොවිඩ් 19 ලෝක වසංගතය. මේ තීන තත්ත්වය තුල තමයි මේ අයවැය ගේන්න සිදුලා තියෙන නිසා මේක සාම්ප්‍රදායිකව මීට පෙර වර්ෂවලදී ගෙනාපු අයවැයට වඩා සම්පූර්ණ වෙනස් වූ වාතාවරණයක් තුලයි මේ අයවැය ගේන්න වෙලා තියෙන්නේ. 153 අනුග්‍රහස්ථා කොහොමත්ම නැහැ. ජනාධිපතිතුමාට පුළුවන් පාර්ලිමේන්තුව විසිරවීම පස්සේ නැවත කැඳවන දිනේ සිට මාස 3ක් ඉදිරියට තම අනුමත කරගන්න පුළුවන්. මම හිතා කනගාටු වෙනවා වියත් මග කියලා විශාල ප්‍රමාණයක් ඉඳද්දි පාලකයන්ගේ ගුණ වර්ණනා කරමින් මේ විවස්ථා විරෝධී වැඩවලට සහයෝගය දැක්වීම පිළිබඳව. මේ අයවැය කතාවේ කෝටි 283000ක් ණය ගන්න කතාවක් තියෙනවා. එතකොට අතුරු සම්පත් ගුණින් තුනෙන් කෝටි 277000ක් ණය ගන්නවා කියලා තියෙනවා. මේ විසර්ජන පනතේ තියෙනවා ඉදිරිපත් කරපු කෝටි 265000ක් ණය ගන්නවා කියලා. කෝකද එතකොට ඇත්ත? ආර්ථිකය ගැන තව රටක කාට හරි උගන්වන්න පුළුවන් නම් ඒ උගන්වන්න හැකියාව තියෙන මහා මොලකරුව තමයි මේ කතා කරේ. ආර්ථිකයෙන් ගොඩ ගන්න පුළුවන් වැඩපිළිවෙලක් කරා නම් මේ කතා කරපු ආර්ථික ඔස්තාර්ලට ওই පැත්තේ ඉන්න හම්බෙන්නේ නැහැ. මේ පැත්තේ තමයි ඉන්න ඕනේ. ආර්ථිකය හරියට ඔස්තාර්ලගේ කරපු වැඩින්දට ජනතාව මේගොල්ලංග මේ පැත්තෙන් දිව්වා. අයවැලේකණයක් නැතුව මහා බැංකුව මංකොල්ල කාපු ඉතිහාසයක් තියෙනවා. විවිධ කර්මාන්ත 18000ක කරපු සමීක්ෂණයට අනුව සුළුහා මධ්‍ය පරිමාණ කර්මාන්ත ශේෂ්ත්‍රේ පතල්හා කැණීම් ශේෂ්ත්‍රේ කඩාවැටීම 72යි. ඉදිකිරීම් ශේෂ්ත්‍රේ කඩාවැටීම 73යි. සෞභාග්යයේ මග වෙළඳාම වැටලා තියෙන 152කින් චම්පිත රණවක ඇමතුමා ඇවිල්ලා මේ ඉදිකිරීම් ශේෂ්ත්‍රය ගැන කතා කරා. 106.8ක් 101.8කට කඩාවැටිච්ච අවස්ථාවක අපිට රටේ මොන ශේෂ්ත්‍රයේ ඉදිරියට ගියේ කියන කාරණාව පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා. අපි මහා නාය කන්දක් එක්ක රට බාරගත්තට මම අහනවා එක තැනකවත් ජනාධිපතිතුමා වේවා අගමැතිතුමා මුදල් එමුතුමා හිටියද වේවා එක තැනකවත් තමුන්නාන්සලා ගත්ත ණය ගෙවන්න බෑ කියන කාරණාව කොහේ හරි තැනක කියලා තියෙනවා. බතික් වලින් ජාතික කොඩියක් නිර්මාණය කරලා කඩුව මැද්දෙන් අල්ලගෙන ඉන්න සිංහයාගේ කොඩිය මේ අවුරුද්ද තුල හදපු හැටි. එතකොට අපේ මැටි ඇමතිතුමා පවිත්‍රනෝනාට ගඟට දාන්න කලගෙඩි හදපු හැටි අවුරුද්ද තුල මේවා තමයි අපිට දාන්න ඕනේ. එතකොට ජයසොමන මහත්තයා සුදර්ශනී පැණිය හදපු හැටි ජනාධිපතිතුමා ආරම් මේකට ගිහිල්ලා ලොකු ගෙම්බර් දාපු හැටි ඒ විතරක් නෙමෙයි සීතනෝණගේ ටෝච් එක සහ කුඩේ කියන කැටි චිත්‍රපටිය දැන් මේ අවුරුද්ද අතුරත හදන්න තියෙන කැටි චිත්‍රපටි ටික මම මේ කියන්නේ කොරෝනා වසංගතයේ දෙවනි රැල්ල පාලනය කරපු ආකාරය ගැන කියන්නේ නැහැ. එතුමාට අමතකයි එතුමාලාගේම පක්ෂයේ ඉන්න නායකයෙක් මේ පාර්ලිමේන්තුවකට ඇවිල්ලා මේ පාර්ලිමේන්තුවේ හැම පුටුවකම ඌරුතල් ගෑවා. පවතින කොවිඩ් 19 වසංගතය හමුවේ දුරස්ථ අධ්‍යාපන ක්‍රමවේදයක් ඔස්සේ පාසල් දරුවන්ට විශේෂ වැඩසටහන් මාලාවක් එළිවෙන සඳුදා සිට ආරම්භ කරන බව රාජ්‍ය මාධ්‍ය සුසිල් ප්‍රේමචන්ද මහතා පවසනවා. එක්කොළඹ පැවති මාධ්‍ය හමුවකදී තුන්වෙනි වාරයට අදාළ පාසල් දරුවන්ගේ විෂය නිර්දේශයන්වල ප්‍රධාන විෂයන් සම්බන්ධයෙන් ගෙදර සිටේ ආවරණය කර ගැනීම සඳහා දුරස්ථන අධ්‍යාපන ක්‍රමවේදයේම කොටසක් හැටියට අපි මේ වැඩසටහන පහුගිය මාසේ කහමාර තුල සම්පාදනය කළා. දැන් මෙහිදී අපි බලාපොරොත්තු වෙනවා 3 ශ්‍රේණිය සිට 11 ශ්‍රේණිය දක්වා එවගේම අධ්‍යයන පොදු සාධක පත්‍ර උසස් පෙළ 12 සහ 13 වසර සඳහා ප්‍රධාන විෂයන් සඳහා විශේෂයෙන් අපි බලාපොරොත්තු වෙන්නේ රජයේ පාසල්වල පන්ති කාමරවල දරුවන්ට උගන්වන ඒ ශ්‍රේණින්වල ඒ විෂයන් සඳහා ප්‍රවීණ ගුරුවරුන් මේ සඳහා යොදාගෙන තියෙන්නේ. මේ වැඩසටහන දියත් කිරීම ලබන සඳුදා 16 සඳුදා පෙරවරු 4 ඉඳලා මේ විකාශනයන් කිරීම ආරම්භ කරනවා. සති 10ක් සඳහා තමයි මේ වැඩපිළිවෙල සකස් කරලා තින්නේ. බොහෝ වෙලාවට දෙසැම්බර් මාසයේ 31 දක්වා වල් යම් විදිහකින් කාලය ප්‍රමාණවත් නොවුනොත් තව සතියක් දෙකක් පමණ ඉදිරියට යන්න පුළුවන්. අපේ ඉලක්කය තමයි මේ දෙසැම්බර් මාසයේ අවසාන වෙනකොට 3 වෙනි වාරයට අදාළව පාසල් කොයි මොහොතේ ආරම්භ වුවත්
යම් විදිහකින් ආරම්භ කිරීමට නොහැකි වුවත් ඒ ප්‍රධාන විෂයන්වල විෂය මාලාවන් ආවරණය කිරීම දුෂ්කර පළාත්වල අපි දන්නවා සමහර පැතිවල විදුලි බලය ප්‍රශ්න තියෙනවා සමහර සංඥාවල ප්‍රශ්නකුත් තියෙනවා ඒ නිසා තමයි අපි බලාපොරොත්තු වෙන්නේ ගුවන් විදුලියත් භාවිත කරන්න ඊළඟ කාරණය තමයි මේ මුද්‍රණය කළා මේ පැකේජස් හැටියට එවැනි ප්‍රදේශවලට ඒ ප්‍රවේශ ගන්න අමාරු ප්‍රදේශ ඉලක්ක කරගෙන පළාත් බලධාරීන් එක්ක අපි සාකච්ඡා කරලා තින්නේ එහෙට යවනවා පැකේජස් හැටියට එතකොට විදුහල්පති වරුන්ට පුළුවන් ඒ දරුවන්ගේ දෙමාපියන්ට මේවා ලබා දීලා ගෙදරින් ඉඳලා පරිශීලනය කරන්න මෙතර නවරජය අධ්‍යාපන ප්‍රතිපත්ති අනුව ප්‍රාදේශීය මට්ටමින් විශ්වවිද්‍යාල 10ක් ආරම්භ කිරීමේ වැඩපිළිවෙල පිළිබඳව සාකච්ඡාවක් අධ්‍යාපන අමාත්‍යාංශයේදී අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්ුණා. එහිදී ප්‍රධාන වශයෙන් සාකච්ඡා කෙරුණේ දැනට උසස් අධ්‍යාපන ආයතන පිහිටා නොමැති දිස්ත්‍රික්ක 10ක් තෝරාගෙන එකී දිස්ත්‍රික්ක සඳහා අදාළ විශ්වවිද්‍යාල පිහිටුවීම පිළිබඳවයි. මෙම යෝජනාව සඳහා කැබිනට් අනුමැතිය ලබා දීම අදාළ ඉදිකිරීම හැකි ඉක්මනින් ආරම්භ කිරීම සහ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට විවෘත කිරීම පිළිබඳව විහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණා. පාස්කු ප්‍රහාරයට සහ බැඳුම් කර වංචාවට සම්බන්ධ පුද්ගලින්ට දඬුවම් ලබා දීමට රජය පසුබටවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසනවා. ඒ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් චන්දට ඉස්සර දිගින් දිගටම ඇවිල්ලා කිව්වා බැඳුම් කර හොරුන්ට අනිවාර්යයෙන්ම දඬුවම් දෙනවා කියලා කිව්වා. දැන් අලුත් ජනාධිපතිතුමා පත් වෙලා අවුරුද්දක් වෙන්න යනවා ලබන සති. නමුත් කෝ තාම නෑනේ. දැන් අර බැඳුම් කර හොරු වහනවා වගේ පාස්කු ඉරුදින ප්‍රහාරයට වගකිව යුත්තනොත් වහනවා කියලා අපිට සැකයක් තියෙනවා කියලා ප්‍රකාශ කරන්නට ඕනේ. අර මාකන්දුරේ මදුෂ් ඝාතනය කළා. දැන් මාකන්දරේ මජ්ජුෂ් 2019 මැයි මාසෙත් මයි මේ රට ගෙනාවේ. මදුෂ් කියන පුද්ගලයා ජාවාරම්කාරයේ කුඩු ව්‍යාපාරයට සම්බන්ධයි එක එක දේවල් කරලා තියෙනවා. අපි ඒව එකක්වත් අනුමත කරන්නේ නැහැ. හැබැයි අපි හැමතිස්සෙම අපි කියනවා දඩුවම් කරන්න ඕනේ අධිකරණය හරහයි. නමුත් අපිට දැන් සැකයක් ඇති වෙනවා. 2019 මැයි මාසයේ ඉඳලා ඒ පුද්ගලයා අත්අඩංගුවේ ඉඳලා තියෙනවා නම් ඉතින් එච්චර වැදගත් සාක්ෂිකාරයක් නම් මොකද මේ එකපාරින්ම ඔහුගේ ජීවිතය අහිමි වුණේ ඉබේටම සැකයක් ඇති වෙනවනේ මෙතුමා දුන්න සාක්ෂි වලින් මේ රටේ දේශපාලඥයන් හා උසස් නිලධාරීන් දේශපාලඥයන්ගේ නම් සමහරට හෙලි කරන්නට ඇතින් ඉතින් මෙතුමාගේ ජීවිතය අහිමි කළපුවාම ඒ සාක්ෂි ඔක්කොම නැතුව යනවා ඒව ගැන හොයලා බලන්න බෑ හැම තිස්සෙම අපි හොයාගෙන යන්න ඕනේ ඇත්තටම කවුද ඒවා පිටිපස්සේ ඉන්නේ ඒ අයට තමයි දඬුවම් කරන්නට ඕනේ. ඔබතුමිය හිටපු අධිකරණ ඇමතුමිය පෙර ප්‍රශ්නේ තමයි එන්නේ මේ මන්ත්‍රීවරුන්ගේ දීමනා වැඩි කිරීම ගැන කතා කරද්දී එතනදි කියලා තියෙන්නේ අධිකරණ පද්ධතිය වැඩි වෙනවා නම් ඒහා සමානව වැඩි වෙයි කියලා පෙන්වා දී තිබෙනවා කියලා තමයි කියන්නේ. දැන් එහෙම පෙන්වා දෙන්න පුළුවන්ද? මේ වෙලාවේදී මේ වගේ කතා බහක් විපක්ෂ නියෝජනය කරන අතර වාර නම් එහෙම එකක් ඇති උනේ නැහැ. විශේෂයෙන්ම සමග ජන බල වේගයේ අපි එහෙම ඉල්ලීමක් කරලත් නැහැ. මෙහෙම ඒ කාලේ වුණා කියන තැනක කවුරු හරි කරපු දෙයක් තමයි මේ ලොකු අර සාමාන්‍ය විදියට තරහ වෙන්න එපා කිව්වට මඩ ෆැක්ටරි නේ තියෙන්නේ මාධ්‍ය ආයතන නෙමෙයිනේ මඩ ෆැක්ටරි වට කියන්නේ දැන් මඩ ගහපු අයට මඩ ෆැක්ටරි හදපු අයට දැන් මඩ වැදෙනකොට සීලාචාර මාධ්‍යයක් ගොඩනගන්න ඕනේ කියලා දැන් කතා කරනවා දැන් ওই සීලාචාර මාධ්‍ය ගොඩනගන්න යනකොට අර බොරු දේවල් මවල කැලණිගඟෙන් නයින එක උලුප්ප උලුප්ප පෙන්නලා ඒ වෙලාවේදී ওই සීලාචාර මාධ්‍ය ওই කතා කරන එක්කෙනාට දැනෙන්න තිබුණේ ඔන්න ඔය මඩ ෆැක්ටරි වල වැඩ තමයි ඔය තියෙන්නේ. මේවන විට මැදිවියේ පුද්ගලයන් COVID-19 ආසාදනය වීම හේතුවෙන් ව්‍යායාමයේ ප්‍රවණතාවය ඉහළ ගොස් ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළා. ඉදිරි මාස එකමාරක වගේ කාලය තුල ඉතාම නරක තැනකට මේ වසංගතයේ ගමන් කරන්න ඉඩකඩ තියෙනවා විශේෂයෙන් යුරෝපීය රටවල් සහ ඇමරිකා එක්සත් ජනපදයේ මේ පවතින තත්ත්වය තවත් සංකූල වෙන්න සංකූලතා වැඩි වෙන්න සංකීර්ණ වෙන්න ඉඩකඩ තියෙනවා කියන එක තමයි කියලා තියෙන්නේ. අද වෙනකොට ලෝකයේ පවතින ප්‍රවණතාවය තමයි අපි මුලින් කතා කළේ වැඩිහිටියන්ට තියෙන අවධානම ගැන. නමුත් අද වෙනකොට තරුණ සහ ළමා ජනගහණයට මේ හරහා තියෙන අවධානම් පිළිබඳ ලෝකයේ පුරා කතා වෙනවා. ඒතකොට දැන් අපෙත් මුලින් තිබුණේ අපේ මරණ සංඛ්‍යාව වගේම රෝගීන් ගණන වැඩි ගත්තාම විශේෂ සංකූලතා ඇති වෙච්ච පිරිසෙන් වැඩි ප්‍රමාණයක් වයස්ගත වූවන් තමයි අපේ මුලින් වාර්තා වුණේ. නමුත් දැන් අපි යම් ප්‍රවණතාවයක් දකිනවා සාමාන්‍යයෙන් අවුරුදු 40-50 වගේ මැදි වයසේ අයගේ හෘදයාබාධ හේතුවෙන් සහ වෙනත් හේතීන් කොවිඩ් සංකූලතා සහ මරණ සිද්ධ වෙන ස්වභාවය. ලෝකයේ මේ සිදුවෙන්නේ සිද්ධි දාමේ එහෙම නැත්නම් මේ ක්‍රමවේදය ලංකාවටත් කාලයත් සමග කාන්දු වීමේ ප්‍රවණතාවයක් අපි දකිනවා. 11000කට වැඩි 11233ක රෝගී පොකුරක් ඊයේ වෙනකොට නිර්මාණය වෙලා තියෙනවා. සමස්ත රෝගීන් ගණන
අලුස්දහයේ සීමාව ඉක්මවලා තියෙනවා. ඒ නිසා මේ ඊයේ දවස් තුල විතරක් රෝගීන් 625ක් විතර වාර්තා වුණා. ඊයේ දවස් තුල විතරක් මරණ 5ක් වගේ ප්‍රමාණයක් වාර්තා වුණා. එන සමස්ත මරණ ගාන 46ක් දක්වා වැඩි වෙලා තියෙනවා. එතන මේ තියෙන තත්ත්වයත් එක තමයි මේ රෝගී පොකුරු නිර්මාණය වීමේ ස්වභාවයක් අපි දැක්කේ. ඒ නිසා තමයි අපි විශේෂයෙන්ම කිව්වේ මේ අලුතෙන් නිර්මාණය වෙන්න ඉඩ කඩ තියෙන රෝගී පොකුරු කල්තිය හඳුනා ගැනීම ඉතා වැදගත් වෙනවා. සමස්තයක් විදිහට මේ රෝග තත්ත්වය රට තුල පාලනය කරන්න. ඒ වගේම තමයි අපි හොඳ වෙච්ච සංඛ්‍යාවත් දවසින් දවස අපි වැඩි වෙමින් තියෙනවා. ඒ සුබවාදී පැත්ත ගැන අපේ වැඩිපුර අවධානය යොමු වෙලා තියෙනවා අඩුයි කියලා අපි හිතන්නේ. අපි ගත්තාම සමස්තයක් විදිහට රටේ මේ වෙනකොට රෝගීන් 15000ක් වාර්තා වෙනකොට 10000කට වැඩි ප්‍රමාණයක් හොඳ වෙලා ගෙදර ගිහිල්ලා. ඒක සමස්ත වාර්තා වෙච්ච රෝගීන්ගෙන් 68%ක් විතර ප්‍රමාණයක්. ඒක සැලකිය යුතු සංඛ්‍යාවක්. ඉදිරියේදී මේ 68 කියන එක 70%ට එහා පැත්තට ගෙනියන්න අපිට පුළුවන් වෙනවා. අපි මේ අලුතෙන් හඳුන්ලා තියෙන මාර්ගෝපදේශත් එක්ක මේ මාර්තු අප්‍රේල් මාසයේ තිබුණු තත්වයට වඩා බරපතල තත්වයක් තමයි අපිට මේ මොහොතේ මුහුණ දෙමින් සිටින්නේ. මරණ සංඛ්‍යාව ගත්තාම මරණ වාර්තාවන ප්‍රමාණය වැඩිවීමක් තියෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය ඔවුන්ගේ නවතම වාර්තාවෙන් පෙන්වා දෙන කාරණයක් තමයි තීන්දුව තීරණ ගැනීමේදී මේ රෝගය ව්‍යාප්ත වීමට අවදානම තියෙන කුඩාම පරිපාලන ඒකක නිවැරදිව හඳුනාගෙන ඒ ප්‍රදේශ සඳහා අවශ්‍ය සංචරණ නීති සීමා නීති පනවන්න කියන කාරණේ තමයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ. ඒ වගේම අපි මේ මරණ සංඛ්‍යාව අඩු කර ගැනීමේදී අපි වැදගත් වන කාරණයක් තමයි අපගේ බෝ නොවන රෝග වැළඳුණු රෝගීන් පිළිබඳ විශාල අවධානයක් මේ වෙලාවේ යොමු කරන්න ඕනේ. අපි මේ මරණ පිළිබඳ සමාලෝචනය කරලා බලුවද්දී පේන කාරණයක් තමා බෝ නොවන රෝග තියෙන පිරිස් සඳහා තමා මේ මරණ වැඩි වශයෙන් සිද්ධවන්නේ. නිරෝගී තරුණ අයට වඩා බෝ නොවන රෝගයකින් පෙළෙන අය මේ මරණ සඳහා ගොදුරු වෙන බව පේන්න තියෙන කාරණයක්. කොරෝනා දෙවන තුන්වන වැලි හරහා යම් කිසි ව්‍යාප්තියක් රට තුල පැවතියද තවමත් අනිකුත් රටවලට වඩා කොරෝනා ව්‍යාප්තිය පාලනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී දැන් මේ කොරෝනා වසංගතය මේක පක්ෂයේ සහ ආණ්ඩු විරෝධී කණ්ඩායම් වල බයිට් එක බවට පත්. මේ අය ආණ්ඩුව විවේචනය කරන්න ආණ්ඩුවට පහර දෙන්න මේ කරන විවේචන හැම එකින්ම පහර වදින්නේ මේ කොරෝනා වසංගතය මර්ධනය කිරීම සඳහා පිට පරිත්‍යාගයෙන් කැපවලා ඉන්න සෞඛ්‍ය නිලධාරීන්ට වෛද්‍යවරුන්ට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධානීන්ට පොලිසියට හා ත්‍රිවිධ හමුදාවට කියන එක අමතක කරන්න එපා. හමුදාව හා පොලිසිය යොදාගෙන කරන කාර්ය ඒ සියලුම දේවල් සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශ මත කරන බවත් මේ වෙනකොටත් අපේ මේ දෙවැනි තුන්වැනි රැලි හරහා යම්කිසි ව්‍යාප්තියක් රට තුල තිබුණා. අදත් ලෝකයේ අනිත් සියලුම රටවලට වඩා ඉදිරියෙන් ශ්‍රී ලංකාව මේ කොරෝනා විවසනයේ මර්ධනයේදී ඉදිරියෙන්ම ඉන්න බව අපේ රටේ ජනතාව අමේ විපක්ෂයේ සහෝදර පක්ෂ අමතක කරන්න හොඳ නැහැ. උදැසන පුවත් විකාශය අවසන්. ජනිත හොවෙමු මධ්‍යාහන පුවත් විකාශයත් සමගින් ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.